මේ වීඩියෝ එකේදී මම පැහැදිලි කරන්නේ හතරවෙනි පාඩමට අදාළ තවත් ප්‍රශ්නයක් එහෙම නැත්නම් මාතෘකාවක් අර්ධ සංධියා අනුක්‍රමය කියන්නේ මොකක්ද කියලා. දැන් ඔබ මේක බලන්න කලින් ඒ කී අනුක්‍රමය ගැන අපි කරපු වීඩියෝ එක සංධියා අනුක්‍රමය ගැන අපි කරපු වීඩියෝ එක බලලින්න. එතකොට මේක බලද්දී පහසුවක් දැනේ. මොකද අර්ධ සංධිය කියලා කියන්නේ ඔබ මෙහෙම උත්තරේ කොට නගගන්නේ හැඳින්වීමක් අවශ්‍යයි අර්ධ සංධිය ක්‍රමයට උදාහරණයක් අවශ්‍යයි සහ අර්ධ සංධිය ක්‍රමයක ලක්ෂණ අවශ්‍යයි. පැහැදිලිනේ ওই කොටස් තුනේ අරද තමයි උත්තරේ කොට නගගන්න සිද්ධ වෙන්නේ. මුලින්ම අපි අර්ධ සංධිය ක්‍රමයක් නිර්වචනය කරනවා හඳුන්වනවා ඒකී ආණුක්‍රමයක ලක්ෂණ සංධිය ආණුක්‍රමයක ලක්ෂණත් එකට ක්‍රියාත්මක වන ආණුක්‍රමයක් කියලා. ඒකට තමයි අර්ධ සංධිය කියලා දාලා දෙන්න පුළුවන් නිර්වචනයේ බවට පත් වෙන්නේ. ඒකීකක ලක්ෂණ සහ සංධිය ආණුක්‍රමයක ලක්ෂණ එකට ක්‍රියාත්මක වන ආණුක්‍රමයක් අපිට පුළුවන් අර්ධ සංධිය ක්‍රමයක් කියලා නිර්වචනය කරන්න. ඒ කියන්නේ බලතල බෙදලා තිනවා සංධි එකක වගේ නමුත් අසහාය විදිහට මධ්‍යම ආණ්ඩුව බලවත් කරලා තියෙනවා. සමහරවිට ප්‍රාන්ත අහෝසි කරන්න උනත් පුළුවන්. හොඳම උදාහරණය තමයි ඉන්දියාව. ලෝකේ තියෙන අර්ධ සංධිය ක්‍රමයට අදාළ ප්‍රබල නිදසුන බැලු ගමන් ලෝකෙ දිහා පේන උදාහරණයක් ඉන්දියාව නුව ආණ්ඩු ක්‍රමය. ඉන්දියාව නුව ආණ්ඩු ක්‍රමයේ සාමාන්‍ය තත්ත්වයකදී සංධිය මූඩ් එකේ තියෙන්නේ. සංධිය මොඩල් එකේ තියෙන්නේ. කිසි ගැටලුවක් නැහැ. සංධිය මාදිලියේ තියෙන්නේ. හැබැයි හදිසි තත්ත්වයකදී ඉන්දියාව ඊයේ බවට පතිරීමේ හැකියාව තියෙනවා. හරියට කුඩයක් වගේ අකුලල තියාගන්නත් පුළුවන්, දිගහැරලා තියාගන්නත් පුළුවන්. දිගහැරලා තියාගන්නවා කියන්නේ කුඩේ දිගහැරලා තියෙන්නේ. එතකොට සංධිය මොඩල් එක. අකුලනවා කියන්නේ ඒකේ තැනකට කියනවා. මම මේ සිම්පල් උදාහරණයක් කියන්නේ. ඔබට පාඩම පැහැදිලි කරගන්න අවශ්‍ය නිසා. අම්බෙඩ්කර් තමයි ඉන්දියාව නුව ආණ්ඩු ක්‍රමයේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේදී සභාපතිතුමා. එතුමා විසින්ම සිද්ධ කරන ප්‍රකාශයක් තියෙනවා. අපි ඉන්දියාව නුව ආණ්ඩු ක්‍රමය නිර්මාණය කරන්නේ හදිසි තත්වයකදී ඒකීය කරන්නත් සාමාන්‍ය තත්වයේදී කුඩයක් වගේ සංධිය ක්‍රමයකට අදාළව තියාගන්නත් පුළුවන් වෙන ආකාරයට කියලන අර්ධ සංධිය ක්‍රමයක් කියලා ඔබ තේරුම් ගන්න. අසහාය බලයක් මධ්‍යම ආණ්ඩුවට තියෙනවා. ප්‍රාන්තවල පැවැත්ම තීරණය කරන්න මධ්‍යම ආණ්ඩුවට හැකියාවක් තියෙනවා. ඒතර උදාහරණ ඉන්දියාව බව මේ විදිහ ඔබ දන්න. කොහොමද ඉන්දියාව ඔබ ඉස්සෙල්ලා පෙන්වන්නේ ඉන්දියාව සංධියයි කියලා. ඉන්පස්සේ පෙන්වන්නේ මධ්‍යම ආණ්ඩුව බලවත් කියලා. පිළිතුර ගොඩනගන්න හිමයි. ඉන්දියාව සංධියයි කියලා පෙන්වන්නේ කොහොමද? බලතල ඇස්සු තුනක් කරා බලතල බෙදලා තියෙනවා. ආණ්ඩු වර්ග දෙකක් තියෙනවා. ඉන්දියාව එතකොට සංධිය බව අපිට ඉතා හොඳින් පේනවා. ලිඛිත ආණ්ඩු ක්‍රමයක් තියෙනවා. ඒකෙන් සංධියයි කියලා පේනවා. අනම්‍යයි ආණ්ඩු ක්‍රමය. ලේසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න බෑ. ඒකෙන් අනම්‍යයි කියලා. පාර්ලිමේන්තුව දිවිමානලික ඒකෙන් සංධියයි කියලා පේනවා. එතකොට ලිඛිත ආණ්ඩු ක්‍රමයක් වීම බලතල බෙදා තිබීම අනිත් පැත්තට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුල තියෙන ජාතික ව්‍යවස්ථාදායක ආයතන ද්විමාණ්ඩලික කිරීම වගේ හේතු නිසා අපට පෙන්වලා දෙන්න පුළුවන් ඉන්දියානු ආණ්ඩු ක්‍රමය සංධිය ආණ්ඩු ක්‍රමයක් කියලා. දැන් ඊට පස්සේ ඔබ පෙන්වන්න ඕන සංධිය භාවයට තව උදාහරණ තියෙනවා. නමුත් ඔය ටිකෙන් පෙන්වන්න පුළුවන් ඉන්දියාව සංධියයි කියලා. අර සංධිය ලක්ෂණ දැන් ඉන්දියාව තුළ තියෙන නිසා කලින් වීඩියෝ එකේදී කතා කරා. දැන් අර්ධ සංධිය වෙන්නේ මොකක් වෙන්නද? ප්‍රාන්තවල බලවත් භාවය අඩු වෙලා මධ්‍ය ආණ්ඩුව තාබලවත් වෙනවා. හොඳම උදාහරණ තමයි ඉන්දියාවේ හදිසි අවස්ථා තුන. රාජ්‍ය හදිසි අවස්ථාව, මුදල් හදිසි අවස්ථාව, ජාතික හදිසි අවස්ථාව කියලා හදිසි අවස්ථා තුනක් ඉන්දියාවේ කියනවා. ඒ ඕනෑම හදිසි අවස්ථාවකද හදිසි අවස්ථාව තුළදී මධ්‍ය ආණ්ඩුවට පුළුවන්කම තියෙනවා එක ප්‍රාන්තයක් හෝ සමස්ත ඉන්දියාවම මධ්‍යම ආණ්ඩුවේ අරතර ගන්න. අපි හිතමු එක ප්‍රාන්තයක මුදල් සම්බන්ධ ප්‍රශ්නයක් කියලා. මුදල් හදිසි අවස්ථාව වෙලාවල ඒ ප්‍රාන්තේ මධ්‍ය ආණ්ඩුවට පවර ගන්නවා. එහෙම අපි හිතමු එක ප්‍රාන්තයක් තුළ නිර්මාණය වෙලා තියෙනවා කියලා ප්‍රාන්ත හදිසි අවස්ථාව ප්‍රාන්තයක් තුළ ගැටුමක් ඇවිල්ලා කියලා. එතකොට ඒ ප්‍රාන්තේ පවර ගන්නවා. ඒ වගේ ප්‍රාන්ත හදිසි අවස්ථාව, රාජ්‍ය හදිසි අවස්ථාව, මුදල් හදිසි අවස්ථාව කියන හදිසි අවස්ථා තුනේදීම ඉන්දියාවට මධ්‍ය ඉන්දියාවේ මධ්‍ය ආණ්ඩුවට පුළුවන් ප්‍රාන්ත පවර ගන්න. රාජ්‍ය හදිසි අවස්ථාව කියන්නේ රට වෙනත් රටක් එක්ක යුද්ධයට යන වෙලාවේ ඉන්දු චීන දේශීය ගැටුම් වෙලාවේදී ඔය වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා ඉන්දියාව ඒකේ තත්ත්වයට පත් කරපු අවස්ථාව තිබුණා. සමස්ත ඉන්දියාව පාලනය කිරීම බලතල මධ්‍යම ආණ්ඩුවට ගැනීම. ඒ කියන්නේ මධ්‍යම ආණ්ඩුව බලවත්. ඒ කියන්නේ මොන සංධියයිද? අර්ධ සංධියයි. සංධියමුත් මධ්‍යම ආණ්ඩුව බලවත් නම් අර්ධ සංධියයි. පැහැදිලිනේ. හොඳම උදාහරණය මොකද්ද? අපිට පෙන්වලා දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි ඉන්දියානු සංධිය ක්‍රමය. අර්ධ සංධිය ක්‍රමයකට ලෝක මට්ටමේ උදාහරණයක්. ඒකීය අධිකරණ පද්ධතියක් තිබීම. සාමාන්‍ය සංධියක ලක්ෂණේ මොකද්ද? අපි කලින් කතා කරා අධිකරණ පද්ධතිය කැලේ දෙකක් තියෙනවා. මධ්‍යම ආණ්ඩුවට වෙනම අධිකරණයක් තියෙනවා. ප්‍රාන්තවලට වෙනම අධිකරණයක් තියෙනවා. දැන් ඉන්දියාවේ තියෙන ඒකීය අධිකරණ පද්ධතිය. උසස්ම අධිකරණ, ශ්‍රේෂ්ඨ අධිකරණ ඒක යටතේ පෙළ ගහපු අධිකරණ ව්‍යුහයක් තමයි ඉන්දියාව තුළ ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රාන්ත තුළ තියෙන උසස්ම අධිකරණේ, මහා අධිකරණේ ඒකේ ජජ්මන්ට් එකක් සම්බන්ධයෙන් අපි තෘප්තිමත් නැත්නම් ඒක ඇපීල් කරන මධ්‍ය ආණ්ඩුවට. මධ්‍ය ආණ්ඩුවේ ශ්‍රේෂ්ඨ අධිකරණයට එනවා. ඒක කියන්නේ ඒකීය අධිකරණ ව්‍යුහයක් තියෙනවා කියලා. ඒකෙන් නැවත පැහැදිලි ප්‍රාන්තයේ දෙන නඩු තීන්දුවක් මධ්‍යම ආණ්ඩුවේ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨ අධිකරණයට වෙනස් කරන්න පුළුවන්. ඒක නිසා බලවත් වෙන්නේ මධ්‍යම ආණ්ඩුව. එම නිසා අපි වෙනවා ඉන්දියාව අර්ධ සංධිය කියලා. වැදගත් අංශ මධ්‍ය ආණ්ඩුව සතු කරලා තියෙනවා. අපි කලින් කිව්වා වගේ රටක වැදගත් අංශ මුදල්, ආරක්ෂක, විදේශ කටයුතු. ඒව මධ්‍ය ආණ්ඩුව සතු. සල්ලි print කරන්න ප්‍රාන්තයට බෑ. විදේශ කටයුතු පවත්වා යන්න මේ ප්‍රාන්තයට බෑ. ඒව සිද්ධ කරන්නේ මධ්‍යම ආණ්ඩුව විසින්. ඒක නිසා මධ්‍යම ආණ්ඩුව බලවත් වෙලා තියෙනවා. ප්‍රාන්ත වලට හම්බෙන්නේ සෞඛ්‍ය, අධ්‍යාපනය වගේ ප්‍රාදේශීය වශයෙන් ඩෙවලොප් කරන්න අවශ්‍ය දේවල්. ඒක නිසා ස්වභාවයෙන්ම මධ්‍යම ආණ්ඩුව බලවත් වෙනවා. මධ්‍යම ආණ්ඩුව බලවත් වීම අර්ධ සංධිය ක්‍රමයක ලක්ෂණයක් ලෙස ඔබ හඳුනා ගන්න පුළුවන්. ඉන්දියා සේවාවන් හරහා පොලිස් සේවය, සිවිල් සේවය කියන ඉන්දියාවේ ප්‍රධාන සේවාවන් දෙකක් තියෙනවා. ඒ දෙකම බාරව තියෙන්නේ මධ්‍යම ආණ්ඩුවට. ඒවට ප්‍රාන්ත වලට ඇඟිලි ගහන්න බෑ. ඒ නිසා නැවත වටයකින් මධ්‍යම ආණ්ඩුව බලවත් කියලා පෙන්වන්න පුළුවන්. එම නිසා ඉන්දියාවේ තියෙන අර්ධ සංධිය ක්‍රමයක් කියලා ඔබට කියන්න පුළුවන්. ජනාධිපතිවරයාගේ බලතල රජනාධිපතිවරයාට ඉන්දියාවේ ජනාධිපතිවරයා නාමක විධායකයෙක් බවට පත් වෙන ජනාධිපතිවරයා ඔහුට පුළුවන් ප්‍රාන්ත වල ආණ්ඩුකාරවරු තෝරාපත්. හැම ප්‍රාන්තයක්ම ප්‍රාන්තයකම ව්‍යවස්ථාදායක සභාවන් හදපු නීති 50ක් නීතියක් වෙන්න ආණ්ඩුකාරවරයාගේ අවසන අනුමැතිය අවශ්‍යයි.
ආණ්ඩුකාර අනුමැතිය දෙන්නේ නැත්නම් ප්‍රාන්තීය නීති හදන්න බෑ. එතකොට සමහරපණක් කියනවා ආණ්ඩුකාරය ජනාධිපතිවරයා ළඟට ජනාධිපති නිෂේධ කිරීමේ බලය තියෙනවා. ප්‍රාන්තීය නීති හදන බලය ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ නීති හදන බලය ආණ්ඩුකාරවරයා හරහා ද්විතීකව ජනාධිපතිවරයා හරහා සංවරණයට සීමාවකට ලක් කරලා තියෙන්නේ. ඒකේ නැවත පැහැදිලි බලය බෙදලා තිබුණාට මධ්‍යම ආණ්ඩුව බලවත් ය කියන කාරණාව ඒ කියන්නේ අර්ධ සංධීය භාවය නැවත අපට පෙන්වන්න පුළුවන්. ප්‍රාන්ත සතු විෂයන් සම්බන්ධයෙන් නීති පැනවීමේ බලය පවා සමහරලාට මධ්‍යම ආණ්ඩුවට හමු වෙනවා. ඒක නිසාත් මධ්‍යම ආණ්ඩුව බලවත් කියලා කියන්න පුළුවන්. ඉන්දියා බලතල ලැයිස්තු 3යි මධ්‍යම ආණ්ඩුවේ බලතල ලැයිස්තුව ප්‍රාන්ත ආණ්ඩුව සතු බලතල ලැයිස්තුව සමගාමී ලැයිස්තුව සමගාමී ලැයිස්තුව යම් ගැටුමකදී අර්බුදයකදී බලවත් වන්නේ මධ්‍යම ආණ්ඩුවේ නීතිය. ඒ මාගිනුත් අපට පැහැදිලි වෙනවා කොමක්ද මධ්‍යම ආණ්ඩුව බලවත් කියලා. ওই විදිහට ඔබට පැහැදිලි කරලා දෙන්න පුළුවන් අර්ධ සංධීය ක්‍රමයකට අදාළ ලෝකේ තියෙන හොඳම උදාහරණය ඉන්දියානු ආණ්ඩුව ක්‍රමයේ විත්තිය. ඒක නිසා විචාරකයෝ කියනවා මෙන්න මෙහෙම අර්ධ සංධීය ක්‍රමයක් කියලා කියන්නේ මධ්‍යම ආණ්ඩුව බලවත් වෙච්ච ප්‍රාන්ත ආණ්ඩුව බලවත් නොවෙච්ච ක්‍රමයක්. අපිට මතකයි කේසී වියර් කියන විචාරකයා ඉන්දියානු ආණ්ඩු ක්‍රමය සම්බන්ධයෙන් ගෙන නිර්වචනේ අතිරේක ඒකීය ලක්ෂණ සහිත ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයකට වඩා අතිරේක ෆෙඩරල් ලක්ෂණ සහිත ඒකීය ආණ්ඩු ක්‍රමයක් ලෙස ඉන්දියාව හඳුන්වන්න පුළුවන් කියලා ඔහු කියනවා. ස්වරූපයෙන් ෆෙඩරල් වුවත් භාවිතයෙන් ඒකීයයි කියලා වෙලාවක ඔහු කියනවා. පේනුමට පේන්නේ ෆෙඩරල් වගේ කියන සංධිය වගේ ෆෙඩරල් කියන්නේ ඉංග්‍රීසි වචනේ. හැබැයි ක්‍රියාත්මක වීම තුළ ඒකීය ලක්ෂණ තියෙනවා. වෙනත් ආකාරයකින් කියනවා වැඩිපුර ඒකීය ලක්ෂණ තියෙන අඩුවෙන් සංධිය ලක්ෂණ තියෙන ක්‍රමයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. සරලව මතක් කරන් පට් ගාලා රිවයින් කරන් ආපස්සට දුවන්න අර්ධ සංධිය හඳුන්වන්න උදාහරණ ඉන්දියාව බව කියන්නේ ඉන්දියාව සංධියයි කියලා පොයින්ට් කිහිපයකින් ඡේදයක් තුල ලියලා පෙන්නන්න. ඉන්පසු පොයින්ට් අවුට් කලේකින් එක ලියන්න මධ්‍ය ආණ්ඩුව බලවත් කියලා. නිමා කරාම ප්‍රමාණවත්. වියගෙන නිර්වචනේ තුනක් ලියලා දා. PDF එක ගන්න පුළුවන් හොඳේ.